දැන් මේ වෙනකොට චීනයේ ධනවත්ම ව්‍යාපාරිකයනි ජැක්මා ඔව් මාස දෙකක් තිස්සේ ජැක්මාට වෙච්ච දෙයක් නැහැ අතුරුදහන් නේද අතුරුදන් වෙලා ඉන්නවා තාම මුකුත් නැද්ද අතර ආරංචි තාම මුකුත් නැහැ ඒ කියන්නේ අලිබබා එකෙත් බැලුවා නැහැ මේ සාමාන්‍යයෙන් එහෙම මේ කෝටිපතියන් ලෝකේ ධනවතුන් අතුරුදන් වීමේ සිද්ධි කාලයකට ඉඳලා හිටලා වාර්තා වෙනවා මේකත් ඒ වගේ එකක්ද කියන එක තාම කවුරුත් කියන්න දන්නේ නැහැ ඉතින් කොහොම වුණත් චීනයත් කියනවා තාවමත් ජැක්මා හොයාගන්න නැහැ කියලා මේ ජැක්මා කියලා කියන්නේ මේ මේ ලෝකයේ එක වෘතාන්තයක් ඔහු එක ලෙජන්ඩ් එකක් නිරූපණය කරනවා මේ ඔහු අතුරුදන් වෙන්න කලින් ඔහු කියපු කතාවක් ආශ්‍රයෙන් කරන උපුටා ගැනීමක් සාමාන්‍යයෙන් ජැක්මා කියලා කියන්නේ මේ අලිබබා සමාගමේ මේ නිර්මාතෘවරයානේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 50 ඉක්මනවා කියලායි කියන්නේ සාමාන්‍යයෙන් බිලියනයක් කියලා කියන්නේ මිලියන 1000ක් කියන එක අමතක කරන්න එපා බිලියනයක් කියන්නේ මිලියන 1000ක් 1000ක් ලක්ෂ වලින් කියනවනම් ලක්ෂ 10000ක් ඔව්නේ හරි වැඩිද දන්නේ මේ එතකොට ඇමරිකානු ඩොලර් බිලියන 50ට ආසන්නයි කියලා කියන ඔහුගේ වත්කම 1964 සැප්තැම්බර් 10 වෙනිදා තමයි ජැක්මා උපන්නේ දැන් අවුරුදු 57ක් එතකොට අවුරුදු 55 දී මේ අවුරුදු 55ක් පිරෙනකොට ජැක්මා මේ අලිබබා සමාගමේ ක්‍රියාකාරී කටයුතු වලින් සමු ගන්නවා හරි ඒ කියන්නේ එච්චර සමාගමක් හදලා ඔහු ඒ ක්‍රියාකාරී කටයුතු වලින් සමු ගන්නවා මේ ජැක්මාගේ කුඩා කාලේ ඉතා සුන්දර පුදුම සාර්ථක එහෙම එකක් නෙමෙයි පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඔහු මේ රැකියා 30කට විතර ආයතුම් කරනවා අනේ එකකින්වත් ගත්තේ නැහැ වාසනාවට ප්‍රතික්ෂේප වූ දෙදෙනා අතරින් කෙනෙක් තමයි ජැක්මා එකක් උස මදි කියන ප්‍රශ්නයත් එක්ක 1997 දී ජැක්මා මේ මුල් වරට පරිගණකයක් මිලදී ගන්නවා මිතුරන් කීප දෙනෙක්ගේ සහයෝගයෙන් ඔහු අලිබබා සමාගම පටන් ගන්නවා 1999 දී වේලාසනින් විශ්‍රාමයන්ට හේතුව මොකද්ද කියලා අහුවාම ජැක්මා කියන්නේ ගුරුවරයෙක් හැම වෙලාවෙම ගෝලයෙක්ට ඉදිරියට එන්න අවස්ථාවක් ලබා දෙනවා ඒ විදිහට අලුත් පරම්පරාවේ දක්ෂයින්ට සමාගම බාරගන්න තමයි මම සමුගන්නේ කියලා තමයි ඔහු කිව්වේ ජැක්මාට මේ ජැක් කියන නාමය ලබා දෙන්නේ ඔහුගේ පෑණි මිතුරෙක්. ලෝකේ ඔය Facebook එහෙම එන්න කලින් තිබුණේ පෑණි මිතුරා කියන සංකල්පය. අමත් ලියුමක් ලියලා තියෙනවා. පෑණි මිතුරාට. මේ මේ පෑණි මිතුරා ඔහුට ජැක් කියලා දාන්න හේතුව තමයි දැන් මොහුට තියෙන චීන නම උච්චාරණය කරගන්න බැරි නිසා. ජැක්මා කියනවා මේ තරම් විශාල ව්‍යාපාරයක් ආරම්භ කරන්න තමන්ට කිසිසේත්ම ඕමනාවක් තිබුණ නැහැ කියලා. හරිද? තමන්ගේ ජීවිත කාලේ කරපු ලොකුම වරද මොකද්ද කියලා අහුවාම ජැක්මා කියන්නේ මගේ ජීවිත කාලේ කරපු ලොකුම වරද තමයි අලිබබා සමාගම නිර්මාණය කිරීම. ඒකේ වන්දියද දන්නේ නැහැ ඔහු මේ දවස්වල කොහේට හරි වෙලා ගෙවන්නේ. සමහර විට ඇත්තටම ලෝකෙකින් ටිකක් ඈත් වෙලා කාලය ගත කරන්න ඕනි නිසා හැම කාටවත් නොකිය ගියා වෙන්න බෑ. සමහරක් විට එහෙම වෙන්න පුළුවන්. මනගත උනා වෙන්න බෑ. සසල කරකිල්ල. තමාට අවශ්‍ය වුණේ කුඩා ව්‍යාපාරයක් කරන්න කියලායි ජැක්මා කියන්නේ. ජැක්මා මෙතෙන්දි හරි අපූර්ව කතාවක් කියනවා. නැවත මිනිස් ආත්මයක් ලැබුණොත් නැවත මිනිස්සෙක් හැටියට ඉපදුනොත් ජීවිතේට මේ වගේ ව්‍යාපාරයක් මම පටන් ගන්නෙ නැහැ කියලා. එහෙම කියන්නේ මේ ඇමරිකානු ඩොලර් බිලියන 50කට වඩා වත්කමක් තියෙන කෙනෙක්. වත්කමක් තියෙන මිනිස්සෙක්. ජැක්මා කියනවා අපි ඔය යන්නේ නැති. ඔච්චර දිනු වෙනවා විදුනොත් එම අපරාධනේ. අපරාධනේ. මම මගේ පාඩුවේ ජීවත් වෙනවා. මට මීට වඩා ජීවිතේ රස විඳින්න ඕනේ. එතෙන්දි ජැක්මා කියන්නේ ජැක්මා මේ ව්‍යාපාර පටන් ගන්න කලින් මේ එක කාලයක් ගුරුවරයෙක් හැටියට කටයුතු කරනවා. ඔහු කියනවා මං කාලයක් දුප්පත් ගුරුවරයෙක් හැටියට කටයුතු කළා. එතකොට මට ලැබුණා යුවන් 90ක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 14ක්. බිලියන් මිලියන් නෙමෙයි ආ. ඇමරිකානු ඩොලර් 14ක්. ඇමරිකානු ඩොලර් 14ක් උපේමින් ජීවත් වෙච්ච කාලය මම මීට වඩා සතුටෙන් හිටියා කියලායි ජැක්මා කියලා තිබුණේ. ඇත්තටම ඔහු ජීවිතේ කරපු ලොකුම වරද අලිබබා සමාගම නිර්මාණය කිරීමද කියන එක හරියටම කියන්න දන්නේ මේ මේ කාලේ මේ සිද්ධියත් එක්ක ඔහු විතරයි.